අතීතයේ යම් ආවේගශීලී සංසිද්ධියක් හිතට මතුවී එම සිතුවිල්ල ඉතා හෙමින් ගමන් කර බුදුදහමනුව පැහැදිලි කර දෙන කිරත් ඉල්ලීමක් කරනවා. දැන් මෙහෙමයි තියෙන්නේ. මේ සිතුවිලි මතුවෙලා සිතුවිල්ල තුළ ගමන් කරනකොට සිතුවිල්ල පිළිලා මතුවෙලා එනවා. ඒ සිතුවිල්ල පිළිබඳ තියෙන අවධානය මුල් කරගෙන. දැන් මෙතෙන්දී අපිට අවශ්‍යන්නේ මෙතනින් අපි වෙන් කර ගන්න ඕන දෙයක් තියෙනවා. මේ සිතුවිල්ල මොකක්ද කියන එක. කාග සිතුවිල්ලකුත් එහෙමයි. ද්වේෂ සිතුවිල්ලකුත් එහෙමයි. අය පැත්ත නැවරු වෙලා හිටියොත්. නමුත් ඒකම භයානකයි. එහෙනම් වීත රාගී වීත දෝෂී පැත්තකට මනස හැදුවා. ඒ පැත්තට අනුකූල සිතුවිල්ල නැගෙන එක කොහොම යහපතක්ද? සිතුවිලි නැගෙනකොට ඒක දැනගන්නේ චන්ද රාගයෙන් බැඳිලා සිතුවිලි මතුවේ. ඒ බැඳෙන හිතුවිලි තමන්ගේ අවශ්‍යතාවයට අනුකූලව හැඩ ගැහිලා හිමතුවේ. උපේක්ෂා රහගතව බලන්න පුළුවන් කමක් ඒවට නැහැ. පෙරදි කරපු කියපු දේවල් පිළිබඳව සතිය මතු වෙනකොට සතිය මතු වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව චන්දරාගින් තොරව දකින්න හැකියාව ලැබෙන්න ඕන. ආදීනව දැකීමට හේතුකාරක වෙන විදිහේ සිහිවීමක් තියෙන්න ඕන. ඇලීමේ සිහි වුණොත් ගැටීමේ සිහි වුණොත් ඒක සතියෙන් තොරවයි සිහිකලේ. ඒ ආවර්ජනේ බය අනුයි. දැන් සිහි වුණ වළියෙදම සතිය කියලා ගන්න බැහැ. දැන් සංගතිනේ කියදලා අතීතයේ සිහි කරන්න පුළුවන් හැකියාවක් ලැබුණොත් සතිය කියලා. සතිය කියන එක සම්මා සතිය කියන මාර්ගාංගයේ මේ ශාසනයෙන් පිට නැහැ. නැහ ආයෙවිලි යා සතිය කිව්වා නම් ඒ සතිය මේ ශාසනයෙන් පිට නැහැ. නමුත් අන්‍ය පුද්ගලයෙක් වශයෙන් ඉන්න අන්‍ය යෝගියෙකුට පෙරවිසු කඳ පිළිල දකින්න විදිහට පෙර හිටපු අධ්‍යාන සිහි කළ හැකියි. ඒ දෙන්නක් පුළුවන්කම ලැබෙනවා. අධ්‍යාන 10000 ගානක් සිහි කරන්න පුළුවන් වෙනවා. හිටපු හැටි කාපු පිළිබ හැටි කරපු පිළිබ හැටි නම් ගොත් ඒවත් දකින්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. හැබැයි ඒ සිහි කිරීම වුණාට ඒක මේ ආරි සිහි කිරීම නෙමෙයි. ඒක ඇලීම මුල් කරගත්ත ගැටීම මුල් කරගත්ත අනුසය බිඳව නැති සිහි කිරීමක් වෙනවා. තමයි අනුසය නොබිඳපු නිසා අතීත සිතිවිල්ල සිහි කරගෙන එනකොට ඒ ආකාරය මනසේ සිහි වෙනකොට ඒකට අනුකූල වූ ඇලීම ගැටීම මතු වෙන්න පුළුවන් ඒ අවස්ථාව මුල් කරගෙන. ඒ වුණොත් එහෙම ඉදාරි වික්ෂිප්ත භාවයට පත් වෙන අන්තිමට. පුහුණු කරපු හිත එක පැත්තක්. පුහුණු කළා කියලා කියන්නේ ප්‍රගුණ කළා එක පැත්තක. සතිය පිහිටවපු හිත නෙමෙයි. සතියෙන් බැලීම එකක්. ආවර්ජනා කිරීම එකක්. අතීතයේ ආවර්ජනා කරන්න ගියාම සමහර වෙලාවට සමහර අය ලෙඩ වෙනවා. දැන් සමහර වෙලාවට පුතා මැරිලා. මුතා හදි අසනීපයක් කියලා මල. අම්මට අවුරුදු 10ක් 15ක් ගිහලා තර පුතා සීනේ. අනේ වටෝම් පටන් ගත්තා මතක් වෙන පටන් ගත්තා ළමයාගේ. ඉතින් අනේ හිටපු හැටි. මාත් එක්කලා ගමන් ගිය හැටි මට කිව්ව වචනේ. මට දැන් වාගේ මතකයි. එහෙම කියනවා. අන්තිමට මොකද ඉන්නේ? අනාදා කියන්නේ ශෝකයත් එක්කලා. අනේ චන්දරාගයෙන් බැඳිලා. විචිත්ත මනසකින් ඉන්නවා යම් සිටිවිල්ල මතුවේ. ඒකත් හොඳට දිහි වෙනවා. හැබැයි මහ වයන්නේ. කලක් යනකොට මේ මවුලේ දෙවිල ගුරු. මොකද මේ ශෝකය උගලන්න බෑ ගැලපෙන්නේ. සමහර විචිත්ත මානසිකත්වයක් ඇතිලා පිස්සු වෙන්නත් පුළුවන්. ඔල්මාද වෙන්නත් පුළුවන්. දැන් සිහි කරන්න හැකි වෙච්ච පළියටම සතියාව කියලා හිතන්න බෑ. අපි දකින්න ඕනේ. යම් කිසි ආකාරයක රාගය නිසා හත් වෙන හිතවිලි මෙහෙම ආවා. මෙහෙම සිතිවිලි එකයි හටගත්ත මෙහෙම ක්‍රියාවක් සිද්ධ වුණා. ඒකම ද්වේෂ සහගත. හරි බයන් එකයි. අන්නේ මේකේ තියෙන ආදීනව දැකලා. වෙනීමේ ආදී සම්පේ දැකලා හිතෙනවා. අන්නේ එහෙම නිදහස් වෙච්ච මනසට. ඉදිරි අනාගතය ගැන බලාපොරොත්තු නැති වෙනවා හිත හිතා ඉන්න. මොනවා අල්ලන්න? මොනවා ගැන හිතන්නේ? අන්නේ හිත නිදහස් වෙනවා. අන්නේ නිදහස් මානසිකත්වයේ එන්න එන්න අතීතයේ සිතිවිලි හිතනකොට මොදොර පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒ පේන එක හැලෙන්නේ. අන්ධකාරයෙන් තොරවයි පේන්නේ. අන්නේක සතියේ පේන අතීත සිතිවිලි. ඒකේ හරි ගැටීම ඉන්නේ නැහැ. ඒකෙන් දකින්න දකින්න ගන්න. එදත් පිට ආදීනව පේනවා. ඒ ප්‍රියයි මනාපයි අල්ලන්න ගිහලා මං එදා විඳ දුක. අද වුණත් ප්‍රියයි මනාපයි අල්ලන්න ගියානේ. ওই දුක වගේම නෙන්නේ. හරි භයානකයි නේද? අන්න එහෙම දකින්නවා එතන. අරමුණ දැකලා හිටන් ඊළඟට ප්‍රඥාවක් ලැබෙනවා. ප්‍රඥාව නිගමනය කරනවා. ඉතින් මේ යථාර්ථය නොදැක කෙනෙක් අරමුණ මතු කරන්න ගියොත් අතීතයේ දැකලා. ඔහු අවිද්‍යාව මුල් වෙලා හිටන් නැගෙනවා. ඒකට අවශ්‍ය කරන දේ. ඒක ඇලීමක් ගැටීමක් මුල් කරගෙනයි නෙගින්නේ. ඒක හරි භයානකයි. මේ දිහුණ පළියට සාසනිකවන්න සම්මා සතිය නෙගින්නේ. සම්මා සතිය නෙගින්න ධර්මානුකූලව දැකලා තියෙනවා.